ආයුබෝවන් tuition.lk වෙබ් අඩවිය වෙත දුවල පුතාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. tuition.lk වෙබ් අඩවියේ බුද්ධ ධර්මයේ විෂය උගන්වන මම දිනේෂා ජයරත්න. අපි බලමු මුලින්ම කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සැකසෙන්නේ කියලා. දුවල පුතාලට පේපර් එක පේපර් දෙකක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ පළවෙනි පත්‍රය දෙවනි පත්‍රය අපි මුලින්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය කොහොමද සැකසෙන්නේ කියලා බලමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබෙනවා. බහුවර්ණ ප්‍රශ්න 40ක් ඔයාලට ලැබෙනවා. මේ 40ෙන් එකකට එක ගානේ, එකකට ලකුණු එක ගානේ ඔයාලට ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්න පත්‍රයට ගියාම දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් ඔයාලට හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 7ෙන් පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. මේ අනිවාර්ය ප්‍රශ්නයේ යටතේ අනු ප්‍රශ්න 10ක් ලැබෙනවා. අනු ප්‍රශ්න 10ක්. අනුප්‍රශ්න 10ක් තියෙනවා. මේ 10ට එකකට දෙක ගානේ ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා. ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙකේ සිට 7 දක්වා දෙකේ සිට 7 දක්වා ප්‍රශ්නවලට ලකුණු 10 බැගින් ඔයාලට හම්බ වෙනවා. එතකොට ඔයාලා මේ දෙකේ ඉඳන් 7 දක්වා ප්‍රශ්නවල අනිවාර්යෙන් ප්‍රශ්න 4ක් තෝරගෙන කරන්න ඕනේ. එතෙන්දී ඔයාලට ලකුණු 40ක් එකතු කරගන්න පුළුවන්. එතකොට දෙවනි ප්‍රශ්න පත්‍රයේ මේ ලකුණු 40ට අනිවාර්ය ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ත් එකතුනහම මුළු ලකුණු 60ක් දෙවනි ප්‍රශ්න පත්‍රයෙන් ඔයාලට එකතු කරගන්න පුළුවන්. සමස්තයක් විදියට ගත්තොත් බුද්ධ ධර්මයේ පේපර් එකට ඔයාලට බහුවර්ණ ප්‍රශ්නවල ලකුණු 40ත් දෙවනි කොටසේ ලකුණු 60ත් එකතුනහම සම්පූර්ණ ලකුණු මුළු ලකුණු 100ක් හම්බ වෙනවා. මේ පේපර් දෙකට ඔයාලට පැය 3ක කාලයක් හම්බ වෙනවා. එතෙන්දී පළවෙනියටම බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ඔයාලට පැයක කාලයක් හම්බ වෙනවා. ඒ වගේම දෙවනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය 2ක කාලයක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි බුද්ධඝම පේපර් එකේ ඔයාලට ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ වෙනත් වීඩියෝ එකකින් මෙතෙක් කල් ආපු ප්‍රශ්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා සාකච්ඡා කරමු.